මේ ඔක්කොම මායාවක් මේ යන්නේ. මේ දේවල් සිද්ධ වෙන්න පටන් ගත්තට පස්සේ ඔබට අමුතුවෙන් හිතෙනවා ඔබ මැරෙනවා කියලා. නමුත් දැන් මේ මැරෙන්න පටන් ගත්තේ මේ ගිය සතියේ අවුරුද්දෙන් පස්සේ. ඈ ඔබ මැරෙන්න පටන් ගත්තේ මේ අවුරුද්දෙන් පස්සේද? සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේද? නෑ නෑ, ඔය ඔක්කොම ඔබට තිබුණා. පින්වතුනි තාමත් තියෙනවා, හෙටත් තියෙනවා. ඔය ප්‍රශ්නේ ඉවර වුණත් තියෙනවද නැද්ද? තියෙනවා. ඔය පුටු උඩ මැරෙයි ඔබ. බෝම්බ වැදිලා නෙමෙයි, නහරය පුපුරලා. ඔබ බෝම්බයක් ඇදෙනකම් බලන් ඉන්නවා. මේක මම ඔබට හැමතිස්සෙම කිව්වේ දේ. මෝඩ වෙන්න එපා. මේ වෙලාවෙත් ඔබ කරගන්න ඕනේ පින්විතිනි මග වඩා ගන්න එක. ඔය වෙන මොනවා කළත් වැඩක් නැහැ. මම ඔබට ඔප්පු කරලා පෙන්වලා දිනන්නේ පින්විතිනි මේ සංඛාර රූපේ අනිච්චයි කියලා. කොච්චර කළත් වැඩක් නැහැ. ඔබ බලාපොරොත්තු වෙන දේ ඔබට ගන්න බෑ කියලා. කොච්චර කළත් පින්විතිනි ඔබට ආස්වාදේ ලබන්න බෑ. මොකද හේතුව රූප වේදනා සංඥා සංඛාර විඥාන වල ආස්වාද නැහැ. ඔබට ආස්වාද ගන්න බෑ පින්විතිනි. කොච්චර කළත් ඔබ ඔය කරන හැම සංඛාරයක්ම නිකං අපරාධය. අට්ටි යති හරා යති jigucchati විතරයි නිකං අපරාධය. ඔය වඩන හැම සංඛාරයක් වැඩක් නැහැ. ඕකෙන් තේරුමක් නැහැ. අපි ඒවා තම තමත් ඔප්පු කරගමු. ඊළඟ භාවනාවට මේවා නගන්න. භාවනාවට නගලා පින්විතිනි මේක ඔබ හරියට තේරුම් ගත්තා නම් ඔබ මේකෙන් ගැලවෙනවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ පින්විතිනි තේරුම් ගත්තද නැද්ද කියන එකේ විතරයි. තේරුම් ගත්තා නම් ඔබ ගොඩ යනවා. තේරුම් ගත්තේ නැති නිසා තමයි පින්විතිනේ ඔබට ගොඩ යන්න බැරි. මෙතන තරුණ පිරිසක් ඉන්නවා නම් පින්විතිනේ එයාට පැවිදි වෙන්න බැරි. මේක තාම තේරිච්ච නැති නිසා. මේක තේරිච්ච ගමන් එයා පැවිදි වෙනවා. ආයි අහන්න දෙයක් නැහැ. මම ඒකයි කිව්වේ ඔබ ඔබගේ යාළුවෝ දිහා බලාගෙන ඉන්නවා. මගේ යාළුවෝ ටික හොඳට ජොලියේ ඉන්නවනේ. අපරාධේ මාත් ජොලියේ ඉන්නවනේ කියලා. නෑ, ඔබගේ යාළුවෝ ටික ජොලියේ ඉන්නවා. තාම හේතුව මොකද්ද? තාම මේක තේරිච්ච නැති නිසා. මේක තේරිච්ච ගමන් මොකද වෙන්නේ? එයාගේ ජොලිය ඔක්කොම නතර වෙනවා. තේරිච්ච නැති එකයි ප්‍රශ්නේ. එන හැමෝම උත්සාහ කරන ඕනේ පින්විතිනේ මේක තේරුම් ගන්න. මේක තේරුම් ගත්තා නම් පින්විතිනේ රටේ රජුරුවන් ඉඳලා අන්තිම හිඟන්න දක්වා හැම කෙනාම මේ දහම දොඩට එනවා. තේරිච්ච නැති එකයි ප්‍රශ්නේ. ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න මේක තේරුම් ගන්න. දහම තුලින් මේක තේරුම් ගත්තා ඊට පස්සේ ඔබ මේක වඩනවා. මේක ඔබ විසින් තේරුම් ගත යුතු ප්‍රධාන හේතුව තමයි පින්විතිනේ මේක තේරුම් ගන්න නැතුව ඔබට මේක වඩන්න බෑ. මොකද වඩනවා කියන එක තමයි පින්විතනේ වැඩිපුර කාර්යක්ෂම වෙන්නේ ඔබේ ජීවිතවල. ඔබගේ නෙමෙයි කාගේත්, අපි හැමෝගෙමත් එහෙමයි වඩන එක. මොකද හේතුව පින්විතනේ වඩන්නේ තනියෙන්. නමුත් දහම් දේශනාවක් ශ්‍රවණය කරන්න තනියෙන් බෑනේ. පුළුවන්ද? දහම් දේශනාවක් ශ්‍රවණය කරන්න නම් දේශනා කරන කෙනෙක් ඉන්න ඕනේ. මේ දේශනා කරන කෙනාට හැමතිස්සෙම දේශනා කරන්න බෑ. එයා මිනිසෙක්. ඉතින් දේශනා කරන කෙනා හැමතිස්සෙම ඔබ ළඟත් නැහැ. පංච විමුක්තායතන සූත්‍රයේ තියෙන පින්න ආකාර පහක් ගැන. දේශනාව ශ්‍රවණේ, සාකච්ඡාව සජ්ජායනාව, මෙනෙහි කිරීම. දැන් ওই කාරණා පහෙන් පින්විතනි කරන්න ලේසියම පුළුවන් මොකද? මෙනෙහි කිරීම කියන එකයි කරන්න ලේසියම පුළුවන්. හැබැයි දේශනාවයි ශ්‍රවණය කිරීමයි තමයි බලවත්. නමුත් දේශනාවයි ශ්‍රවණය කිරීමයි කරන්න පින්විතනි කල්යාණ මිත්‍රයා ගාවම ඉන්න ඕනේ හැමතිස්සෙම. ඒ වගේම කල්යාණ මිත්‍රයා හැමතිස්සෙම බණ කිය කී ඉන්න ඕනේ. ඒක කරන්න පුළුවන් වැඩක් නෙමෙයිනේ. සාකච්ඡා කරන්න තව පිරිසක් ඉන්න ඕනේ. සජ්ජායනාව කරන්න පුළුවන් අවබෝධ වෙලා තිබුණොත්. ඒකත් හැමදෙස්සෙම කරන්න බෑ. මොකද මේ වචී සංකාරනේ. වචී සංකාර, කාය සංකාර කියන ඒවා පින්විතනේ හරි අමාරුයි කරන්න, හරි වෙහෙසයි. නමුත් මෙනෙහි කිරීම පටන් ගත්තට පස්සේ ဒုတိයක ධානයට වගේ යනකොට පින්විතනේ ආයි කාය සංකාර මේ වචී සංකාර නතර වෙනවා. චතුත්ථ ධානයට ගියා නම් කාය සංකාරත් නතර වෙනවා. තනිකර මනෝ සංකාර, මනෝ මූලිකව තමයි සම්පූර්ණයෙන් මේක යන්නේ. හරි ලේසි. ඊට පස්සේ මේක කරගන්න. ඒකයි ඔබ විසින් භාවනාව ප්‍රගුණ කළ යුත්තේ. හැබැයි භාවනාව ප්‍රගුණ කරන්නේ ධාන ලැබන්න නෙමෙයි කියලා ඔබට මේ කියන ඒවාෙන් තේරෙන්න ඕනේ. ධාන ලැබීම මුදුන්පත් කරගෙන භාවනාව ප්‍රගුණ කරන එක නෙමෙයි කරන්න ඕනේ. පින්විතනි ප්‍රඥාවෝදේ පිණිස, ප්‍රඥාව ලබා ගැනීම පිණිස පුළුවන් තරම් මේ ධර්ම ශ්‍රවණය කරන්න. ඒකයි ඔබ විසින් කළ යුත්තේ. ඔබට ප්‍රඥාවයි ලැබෙන්න ඕනේ. ඔබ බලන්න ඔබට ප්‍රඥාව ලැබෙන ක්‍රමය මොකක්ද කියලා. ප්‍රඥාව ලැබෙන්නේ නම් පින්විතනේ ඔබට මේ දහම් කඳ අවබෝධ වෙන්න ඕනේ. මේක හොඳට තේරෙන්න ඕනේ.
මේක හොඳට ඔබ තේරුම් ගත්තා නම් මේකෙන් ඔබට තේරෙනවා නම් සබ්බේ සංඛාරා අනිච්ඡාති. මේ සියලු සංඛාරයව පිළිල්ලට පත් කරනවා මිසක් වෙන දෙයක් නම් වෙලා නැහැ කියලා. මේ අපි මෙච්චර කල් කරපු සංඛාර මුළු සංසාරිකුත් අවුරුදු 20ක් 30ක් 40ක් 50ක් 60ක් විතර තිබින්දනි. මේ ගමන ආවනේ. ඔය හැම ගමනකදීම පිංගුතුනි වඩපු හැම සංඛාරයක්ම නිකන් තේරුම්න්නේදී මහා පිළිල්ලක් විතරයි. මේක අවබෝධ වෙනකොට ඔබ ඔය සංඛාර වඩන එක නතර කරනවා. වැඩන්නේ නැහැ, තේරුමක් නැහැ, මේ ගල්වල දානවා. ඒකයි අර අට්ඨියති හරයස විගුච්ඡති කියන ස්වභාවය තථාගෙන් දැනවලා දේශනා කළා තියෙන්නේ. ඔබට මේක වැඩේ පිංගුතුනි මේ දහම් කඳ හොඳට තේරෙන්න ගන්නකොට. ඇයි තථාගතයන් වහන්සේ මේ සියලු සංඛාරණ කටයුත්ත නමුත් ඔබ හොඳට මතක තියාගන්න සතාගතයන් වහන්සේ නම් ලෝකෙට පහළනේ ඔබව මේ ගින්නෙන් නිදහස් කරන්න. ඔබට මේ අමුතු අලුත් ගින්නක් පහළ වෙලානේ දැන් තියෙන්නේ. නමුත් මතක තියාගන්න ඔබ මැරෙන්නේ පොළඟ කාලා. ඔබ හැම එකකින්ම ආරක්ෂලා ඉන්න පිංගුද නැඹ පොළඟ කාලා මැරෙන්නේ. නහරය පුපුරලා ඔබ මැරෙන්නේ. වාහනේ හැපිලා කකුල් කඩලා ගිහිල්ලා ඔබ මැරෙන්නේ. නැතුව බලාපොරොත්තු වෙන ඉන්නේ වෙන එකක්. ඒකෙන් ආරක්ෂාවේ ඉන්නවා පිංගුදේ. ඔබට මරණයෙන් ආරක්ෂාව වෙන්න බෑ ඔය මෝඩ වැඩ කර කර කාලය ගත කරන්න නැතුව පුළුවන් තරම් උත්සාහ කරන්න මොකද්ද? ඒ මොහොතේ බින්දෙනි මග වදා ගන්න. මේ මොහොතේ ඔබ මග වදා ගන්න. ඒකයි ඔබ විසින් කරන්න ඕනේ. ඒ කියන්නේ බින්දෙනි කෝච්චි එනකොට ගිහිල්ලා ඒකට බෙල්ල තියන් ඉන්න කියලා නෙමෙයි. ඒක මෝඩ වැඩක් බව ඔක්කොම දන්නවනේ. කොහොල බෙල්ල තියන් හිටියොත් එහෙම බින්දෙනි මැරෙනවනේ අනිවාර්යෙන්. මැරෙන්න නෙමෙයි ඕනේ. මැරෙනහන් ජීවත් වෙන්න ඕනේ. ඒකයි තියෙන්නේ. ආරක්ෂාව සරසගත්තට කමක් නැහැ පිංගුදේ ඔබ ආරක්ෂාව සරසගන්නේ මොකද්ද කියලා හිතලා බලන්න. අන්න ඒකයි වෙන්න ඕනේ. දැන් මම මොකටද ආරක්ෂාව සරසගත්තේ? මම ඔබ කියන්න බලන්න. දැන් ඔබ මොකටද ආරක්ෂාව සරසගන්නේ? මොකරන්නේ? ජීවත් වෙන්නද? ඈ ජීවිතේ ජීවත් කරවන්නද? දැන් ආරක්ෂාව සරසගන්නේ. නෑ අර මරණ සතිය වඩන වගේ තමයි පිංගුදේ. මරණ සතිය වඩන්නේ මැරෙනවා කිය කී ඉන්න නෙමෙයි. මරණ සතිය වඩන්නේ පිංගුදේ මේ යථාර්ථ මරණය කියන එක කොයි විදිහට අපි ගාවට එනවද කොයි මොහොතේ අපි ගාවට එනවද කියන හොඳට විමර්ශනය කර කර යනකොට පිංගුදේ තේරෙනව අවුරුද්දකින් එන එකක් නෙමෙයි මේ මාසෙකින් එන එකක් නෙමෙයි මේ සතියකින් එන එකක් නෙමෙයි මේ දවසකින් එන එකක් නෙමෙයි පැයකින් එන එකකුත් නෙමෙයි විනාඩියකින් එන එකකුත් නෙමෙයි ගත හුස්ම පල්ලෙහාට දාන කලින් මිනිහෙන් මැරෙන්න පුළුවන් Taman අන්නේ ඒකයි මානසික අරකයන් ඔය මරණ සතිය කියන එක වැරදියට අල්ලගෙන ඉන්නේ පිංගුදේ මිනිස් මරණ සතිය කියලා ජීවිතං අනියතං මරණං නියතං ජීවිතං අනියතං මරණං නියතං ඕකී ඉන්නවා අපි මැරෙනවා අපි මැරෙනවා අපි මැරෙනවා අපි මැරෙනවා අපි මැරෙනවා හරියට ඒක මැරෙන එක නතර වෙනවා වගේ මරණ සතිය වඩන්න ඕනේ පිංගුදේ Tamanට අවබෝධයට ගන්න ඕනේ මේ මරණය කියන එක කොයි වෙලාවෙ කොයි විදිහට සිද්ධ වෙයිද දන්නේ නැහැ හුස්මක් උඩට ගත්ත කෙනෙක් පල්ලෙහා දාන්න නැතුව මැරෙන්න පුළුවන් එහෙනම් ඒ තරම් අඩු කාලයකින් මැරෙන්න පුළුවන් නම් වහ වහ මම මේ මගපල සකස් කරගතිය යුතුයි කියන එකයි පිංගුතනි අවබෝධයට එන්න ඕනේ. දැන් නම් අමාරුයි භාවනා කරන්න හෙටම කරනවා කියලා හිතා ගන්න අයට තමයි පිංගුතනි ඔගේ අවශ්‍යතාවය තියෙන්නේ. මරණ සතිය තියෙන කෙනාට හෙටක් නැහැ. මොකද ගත්ත හුස්ම පල්ලෙහාට දාන තරම් වෙලාවක් ජීවිතේ විශ්වාස නැත්තම් පිංගුතනි ඒක නා ඊළඟට මොකද්ද කරන්න ඕනේ? හුස්ම ගන්න එකත් වැත්තකින් තියලා නිවන කරන්නේ නේද හරිනම් ඕනේ. නැවත ඒක කරන්න බෑනේ. ඒක නිසා හුස්ම ගන්න එක කරගමින් මේක කරගන්නවා. භක්තික උයලම මේක කරගන්නවා කියන තැනට එන්න බෑ. ඒක නිසා භක්තික උයමින් මේක කරනවා. වැසිකිලි ගිහිල්ලාම ඇවිල්ලා මේක කරගන්නවා කියලා කියන්න බෑ. ඒක නිසා වැසිකිලියේ ඉන්න ගමන් මේක කරගන්නවා. ඒකයි බින්දර ඔබට හරියාකාරව මරණ සතිය වැඩෙනවා නම් ඔය ප්‍රශ්නේ නෑ. දමඟ ඔබට කියන්නේ පිංගුතුනි මරණයට බය වෙන කෙනෙක් බය වෙලා ඉන්නේ ඔබ හැම කෙනාම. ඇයි ඒ? ඇයි ඔබ මරණයට බය? ඇයි ඔබ මැරෙන්න බය? ඔබ නිවන පූර්ණේ කරගන්න ආපු කෙනෙක් වෙලත් මැරෙන්න බය ඇයි? ඔබ විසින් කලේශ දේ තාම කළ ඉවර නැති නිසා නේද? මම ඒකට ඔබට අප වෙනවා පිංගුතුනි. ඔබ මැරෙන්න බය. ඔබ තාම මේක කළ ඉවර නැති නිසා. ඔබ මේක කළ ඉවර නම් පිංගුතුනි අඩුම තරමේ කිට්ටුවට හරි ලං කරලා තිනවා නම් ඔබ බලන් ඉන්නේ මැරෙන්න. මරණය කියන එක ඔබට ආශිර්වාදයක් වෙනවා ඊට පස්සේ. අද මරණය කියන එක පිංගුතුනි මහා භයානක දෙයක් බවට පත් වෙලාන්නේ තියෙන්නේ. එහෙනම් ඔබට පිංගුතුනි මම ඒකයි ඔබට මේ කියන්න උත්සාහ කරන්නේ. ඔය කාටවත් අපි දොස් කියලා වැඩක් නැහැ පිංගුතුනි. ඔය ඔක්කොම අපේ සසර ණය ගන්න දෙනවා.
අපි කූඹිරල වෙලා ඉන්න කාලේ පින්වතුනි අහුවෙච්ච පළඟැටියා කෑලි 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 වලට කඩාගෙන යනකොට අපිට ඔය එකක්වත් හිතුන්නේ නැනේ. අපි රාජපුරුෂය වෙලා ඉන්නකොට පින්වතුනි අල්ලපු රටේ ඉන්න රජුරුවන්ගේ සේනාධිපතිය හම්බුනාට පස්සේ කට්ටියත් එක්ක වට වෙලා පිහි වලින් ඇනලා ඇනලා කපලා 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 දානකොට අපි මොකුත් කියුන්නේ නැනේ. ඔව් හිතුන්නේ නැනේ. ඔක තමයි විදිහ පින්වතුනි. සාසරේ ණයගම් දෙන ඔය විදිහට එනවා. පසවර්ති මාර දිව්‍ය මුත්‍රාඩවත් බැලලා වැඩක් නැත්තේ ඒක පිංගුතුනි සසරේ ණය ගන්න දිනුට එනවා. එන අලුතෙන් ණය ගන්න දිනු හදා ගන්න ඕනේ නැහැ. එහෙනම් කාටවත් ඔබ දොස් කියන්න යන්න එපා. දොස් කියන්න ඕනේ අය ඉන්නවනේ ඕනේ තරම් එයයි කියයි. ඔබට තියෙන මොකද්ද? ඔබ මඟ වඩා ගන්න පිංගුතුනි ඔබට මේ පොඩ්ඩක් හරි chance එකක් ඇවිල්ලා තියෙනවා නිවන සඳහා. ඔබට මන ටිකක් ඇහෙනවනේ පිංගුතුනි. ඔබ මොනවා කරනවද කියලා මම දන්නේ නැහැ. පිංගුතුනි ගෙදද්දි මේක කරනවද නැද්ද කියන එක ගැන මට අවබෝධයක් නැහැ ඔබ. නමුත් ඔබ බණ ටිකක් හරි අහන්න මෙතනට එනවනේ පිංගුතුනි. අපි හොඳටම දන්නවනේ අපි මේක කරනවා කියලා. අපි හොඳටම දන්නවනේ අපිට මග වැඩෙනවා කියලා. අපි හොඳටම දන්නවනේ අපිට කොහොමද කෙලෙස් ප්‍රහාණය වුනේ, කොහොමද කොච්චර ප්‍රහාණය වුණාද, තව කොච්චර ප්‍රහාණය කරන් තියනවද, ඒ ඔක්කොම අපිට වැටහෙනවනේ. මේ නිවන් මග ඒකාන්තයෙන්ම පැහැදිලිනේ. නිවන් මග 100%ක් සත්‍ය බව හොඳටම පැහැදිලිනේ. මේක සාක්ෂාත් කරන්න පුළුවන් කියලා පින් දෙනවා ඕන තරම් කැට තියෙනවා. ඒක යන්නම් පොඩ්ඩක්වත් ඩවුට් එකක් තියාගන්න එපා පින් දෙනි. මේ ඔබ උත්සාහ කළොත් වීර්ය කළොත් මේක කරන්න පුළුවන්. ඒක නිසා මොහොතකටවත් ඔබ හිතන්න එපා අනේ අපරාධිනේ අපි පැවිදින්න තීරණය කළේ කියලා. ඔබ වීර්ය කරනවා නම් පින් දෙනි ඔබට මේක කරන්න පුළුවන්. කරන්න බැරි නෑ. සම්බුද්ධ ශාසනයේ තථාගතයන් වහන්සේගේ සමයේ තිබ්බා වගේම තියෙනවා. කල්‍යාණ මිත්‍රයන්ගේ හිඟතාවයක් විතරයි තියෙන්නේ පිංගුදින. නමුත් ඉදිරියේදී කල්‍යාණ මිත්‍රයෝ ගොඩක් පහළ වෙයි. එතකොට ඔබ ඉන්නවද නැද්ද කියන එකේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. කල්‍යාණ මිත්‍රයෝ ගොඩක් පහළ වෙන කාලෙක ඔබ ඉන්නවද නැද්ද කියන එකින් හින්දා කල්‍යාණ මිත්‍රයෝ පහළ වෙනකන් ඉන්න එපා. ඔබ උත්සාහ කරන්න කල්‍යාණ මිත්‍රෙක් එන්න. ඔබ සියලු දෙනා උත්සාහ කරන්න කලණ වැඩට එන්න. ගිහි හෝ ඉඳගෙන පැවිදි හෝ ඉඳගෙන කලණ වැඩ ඇතුළේ ඉන්න කටයුතු කරගන්න. හැමෝටම පැවිදි වෙන්න බෑනේ පිංගුදින. ඒකට අවස්ථාවක් නැහැ. දැන් දෙවිවරු ඇවිල්ලා බණ අහනවා. දෙවිවරුන්ට පැවිදි වෙන්න බෑ. නාගයෝ ඇවිල්ලා බණ අහනවා. පැවිදි වෙන්න බෑනේ. ඒගොල්ලන්ට අවසර දීලා නැහැනේ. එහෙම කියලා ඒගොල්ලෝ අඬන ඉන්න දෙයක් නැහැ. තමන් ඉන්න විදිහ ඉඳගෙන තමන්ගේ වැඩේ කරගන්න එකයි කරන්න තියෙන්නේ.